මන්ත්‍රීතුමා දැන් කමිටුවක් හැදුවනේ අගමැතිතුමාට ඒ කමිටුවේ වාර්තාව ලබා දුන්නා. නමුත් ඒ කමිටු වාර්තාවේ නිකාරෙත් නැහැ තාම. එතකොට අගමැතිතුමා කියන්නේ තාම මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් අගමැතිතුමා කමිටුවක් පත් කරන්නේ නැහැ. කොටිම කියනවනම් මේ යෝජිත 20 වෙනි සංශෝධනයේ වැඩියෙන්ම බලතල කප්පාදු වෙන්නේ වර්තමාන අගමැතිවරයාගේ. එතුමාට ඒක ප්‍රශ්නයක් නැහැයි කියලා කියන එක පිළිගන්න අමාරුයි. අනිත් එක මම පැහැදිලිව ලිපියකිනුත් දැනුම් දුන්නා සතියකට කලින් एक प्रतिचार नति निस्सा आंडुए मम मध्यटे ये दिने निकुत कला दहनमेने संशोधने तिबिन दुर्लता पार्लमेंट्री शिलुदेनागेम खमेत्त अथिव इतावत महासुयम संशोधने करगन्न पुलवांग अवस्था अपिट तिबुना अभी तेदास पालवे आंडुवट पत्वला दहनमेने संशोधने इदिरिपत् करनकोट अपिट आंडुवक् विदियट हिटिये मंत्रीरु 41යි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 6 දිනක් ගෙනාවා 47යි. හැබැයි ඔය නරකයි කියන භයානකයි කියන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට සරත් වීරසේකර මැතිතුමා හැරෙන් අනිත් සියලු දෙනා කැමැත්ත ප්‍රකාශ කරා. ගරු මන්ත්‍රීතුමනි, රටේ ජනතාවගේ මතයක් තියෙනවා. ඔබ අධිකරණ ඇමතිව නොහිටියනම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තාම බන්ධනාගාරගත වෙලා කියලා. देशपाल बुरुकट जनता बुरुकी आने जनता एम की ना उतमा प्रकाश करा वर्तमान जनाधिपति वर मे जनाधिपति दूर सेदमावत दहन एक हेदुन क्रमेतमाइ दह अटवेणी आंड्रुकता संशोधने मगिन जनाधिपति पेरेकुटेकुट जनाधिपति दूरधरी हेके वार दिखक पमनाइक सीमा इवत्कल अभी नवत वार दिखकट सीमाकर दहन मे ये सीमा अभी दमुवे नत्ना मेतुमट कवदावत नाम योजना लभ ने एक मम हिम किया जयवर्धन जनाधिपति पूर्ण विधायक जनाधिपति बल असीपत अतट गट ये असीपत हरियटम खरकवन पटंगे आर प्रेमदास जनाधिपति इतकोट तम जनता वट धनु विधायक जनाधिपति काम भयानक काम एक निस्सावाक् पटा චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ඕනෑම කෙනෙක් ජනාධිපති වුණා නම් උනේ විධායක බලතල ජනාධිපති ධුරේ අහෝසි කරනවා කියලා මම අවදාවත් ඒ මතයේ ඉඳලා නැහැ මම දිගින් දිගටම හිටියේ විධායක බල ඇති ජනාධිපතිවරයා ඉන්නට ඕන හැබැයි ඒකාධිපති වීරුවකින් පෙළෙන පැත්තෙක් බවට පත් වෙන්නට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනයේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරපු නිසාවෙන් විධායක ජනාධිපති ධුරයක අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දිගටම විධායක ධුරය තියාගන්න ඕනේ කියලා. ඕන. නමුත් අනිත් අය නිතරම කියනවනේද මේක ඕනේ නැහැ කියලා. හැබැයි 2015 ඔබතුමා සඳහන් කර 2215ක් ලැබෙනවා මේ ඔය 19 සම්මත කරගන්න. ඔව්. අර වීරසේකර මහත්තයා හැර. හැර. හැබැයි එතුමල්ලට අවශ්‍යතාවයක් උනේ නැහැ නේ මේ විධායක ධුරේ ඉවත් කරලා දාන ඕන නම් එදා ඒකත් කරන්න තිබුණා. එදා අපි අවශ්‍ය ප්‍රමාණයට විතරයි විධායක බලතලවල යම් සීමාවක් කරා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න පුළුවන් ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ තිබෙන තුලනය සහ සංවරණය මගින් බලතල කාටවත් අයිතු ලෙස යොදා ගන්න බැරි ආකාරයට ඒක හැදුවේ. නමුත් අපිට ඒක අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වුණා අපි හදපු විවස්ථාදායක සභාව ස්වාධීනව කටයුතු කරපු නැති නිසා. දැනට ආණ්ඩු පක්ෂෙන් කියන කාරණාවක් තමයි ඔය අපි අතිශ්‍රව කියලා කියනෝනේ ඔක්කොම 19 එක. ඔව්. එදා 162ක් මං හිතන්නේ ඔහුගේ සීක්වල හිටිය අසුම් වල. ඔවුන්ට 20ක් ගෙනල්ලා දෙන්නම් මම. මේකට අත උස්සන සහයෝගය දෙන්න කියලා හිතපු ජනාධිපතිවරයා කිව්ව ඒ නිසායි දුන්නේ කිව්ව ගමන් ආයෙත් පස්සේ ආණ්ඩුව විසිරවල දැම්ම 20ක් නෑ මොනවත් නෑ කියලා
ඒ කාර්තව්‍යයේදී මමත් මූලිකව කටයුතු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට ආවා ඒකට මැදිහත්කරුවෙක් විදිහටත් මම කටයුතු කෙරුවා 19 වෙනි ආණ්ඩු ක්‍රම විවත්තා සංශෝධනයේට එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සහයෝගය ලබා දුන්නේ පාර්ලිමේන්තුව විසිරුවීමට පෙර අපිම කෙටුම්පත් කරලා තිබුණු 20 වෙනි සංශෝධනය සම්මත කරනවා කියන පොරොන්දුව මත නමුත් අවාසනාවකට අපි දන්නේත් නැතුව හිටපු ගමම්ම මහ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබුණා අපි විශ්ව සම්මත කරන්න කටයුතු කරමින් තියෙන අවස්ථාවේ ඒ මොකද එදා හදිස්සියේ විසිරුවේ අපේ දීව ගුණසේකර මහත්තයාගේ වාර්තාවක් එළියට එන්න හදන මොහොතේ නේද ඒක අර බැංකුව ඔව් ඒක ගැන අපි දිගින් දිගටම කතා කරලා තියෙනවා කෝප වාර්තාව මහ බැංකුවේ බැඳුම් කර වංචා පිළිබඳව වාර්තාව සැකසෙමින් තියෙන වෙලාවයි තමයි මේ පාර්ලිමේන්තුවේ විසිරුවා හැරි හොඳයි ඔබතුමාට මේ අපේ විජේදාස රාජපක්ෂ කියන චරිතය ඔහෙවත් ගිහිල්ලා වැඩි කල් ඉන්න බෑ වෙන ඒවා නම් අවුරුදු 4 5ක් විතර යනවා ටිකක් නිකන් ලෙඩේ ඇවිස්සලා එන්න මේක නිකන් මේ මාසයක් වදියේ නෑ නේ ඇවිස්සලා දැම්මම ඔබතුමාගේ අසීපත ලෙල දෙන්න පටන් ගත්තා මේක කාල සීමාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ මම දේශපාලනය කරන්නේ රට ජාතිය වෙනුවෙන් සමහර දේශපාලනය කරන්නේ තමන්ගේ වරප්‍රසාද තනතුරු තාන්න මාන්න වෙනුවෙන් ඒක නිසා මම රට පිළිබඳව මගේ තියෙන ස්ථාවරයේ මොන ආණ්ඩුවක් හිටියත් මොන නායකයෙක් හිටියත් කවදාවත් වෙනස් කරලත් නැහැ ඇමතිකම් ලබා ගැනීමට වරප්‍රසාද ලබා ගැනීමට බලයක් ඇති පැත්තකට කවදාවත් ජීල්ලත් නැහැ ඔව් හැබැයි ඔබතුමාට එදා අමාත්‍ය ධූරයේ ලැබුණෙත් නැහැ ඒක නත් පොඩ්ඩක් හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ ඒ වෙලාවේ පොඩි කනස්සල්ලක් තිබුණා දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත් එක ගැන හොඳයි ඔබතුමා දැන් මේ විදිහට විශ්ස ආවොත් මොකද කරන්නේ අත උඩට යයිද ඒක පිළිබඳව මම තීරණය ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන නඩු තීන්දුව බලලා දැන් ඔය 19 දෙන්න එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ කොටස් එපා කියලා ඒව නැතුව මේ ටික දාගන්න කිව්වනේ දැන් ඒකනේ අනුමත වෙලා තියෙන දැන් ඒකනේ සංශෝධනට යන්නේ ඔව් එතකොට ඒකට ආපහු ශ්‍රේෂ්ඨාධිකරණේ මොනවද කියන්නේ වෙන්නේ ඒ අය කියපු ටික නිකල්ලා දියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 76 වෙනි වගන්තිය 90 පාර්ලිමේන්තුවට ලැබිලා තිබෙන බලතලයක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් නැහැ කියලා ව්‍යවස්ථා ප්‍රතිපාදන තියෙනවා අපි දියුරුමක් දීලා තියෙනවා එමනම් පාර්ලිමේන්තුවට ලැබිච්ච බලය 19 න් දාවේ 18 න් දාවේ නැත්නම් මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ද කියන එක වැදගත් නැහැ පාර්ලිමේන්තුවට තියෙන ඒ උත්තරීතර බලය කප්පාදු කරනවා නම් ඒ වෙනුවෙන් අපි අත උස්සනකොට අපි එහෙමනම් අපේ දියුරුම උල්ලංඝනය කිරීමක් වෙනවා විශේෂයෙන්ම 154 වගන්තිය යටතේ 1978 ඉඳලම තිබුණා ජනාධිපති කාර්යාලයත් අග්‍රාමාත්‍ය කාර්යාලයත් විගණකාධිපති විගණනය කළ යුතුයි කියලා ඒක පවා 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා 7 වෙනි උපලේඛන යටතේ තිබෙන මේ රට දෙකට කඩන්නේ නැති බවට දෙන ප්‍රතිඥාව දෙන එකත් 20න් ඉවත් කරලා තියෙනවා ඒ නිසා ඊතර බරපතල කරුණු ගණනාවක් තියෙනවා හැබැයි මේ මන්ත්‍රීතුමා ඔය විගණන ප්‍රශ්නයක් කතා කරා හැබැයි මේ හිටපු විගණකාධිපතිතුමා කියනවා එහෙම බලයක් මේකේ නැහැ ඒකේ මට කරන්න පුළුවන් වෙලා තිබ්බේ බඳව ගන්න පුළුවන් උසස් වීම් දෙන්න පුළුවන් මාරු කරන්න පුළුවන් විතරයි අනිත් එක බලාත්මක කරේ නැහැ කියලා නෑ ඒකේ කියන්නේ විගණකාධිපතිට එහෙම කියන්න බලයක් නැහැ විගණකාධිපතිට බලය තියෙන ඔය කියන්නේ විගණන සේවා කොමිසම ඔව් කොමිසම කොමිසමේ නමුත් 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙන විගණකාධිපතිවරයාගේ බලය රාජපක්ෂ මහත්තයා දැන් ඔබතුමා කතාව පටන් ගන්නකොටම කිව්වා තමයි රටේ දෙවන ප්‍රශ්න තියෙනවා ජීවන බර උග්‍ර මොහොතක් මේක ඒ වගේම දැන් මේ කොරෝනා තත්ත්වයත් ඇවිල්ලා තියෙනවා මේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍යයි ඒ වගේම දැන් අපිට ඔය නැතිවරණ කාලේ විජාතික බලවේගවල ඇති වෙලා තියෙන ආක්‍රමික එන්න යන තත්ත්වර පිළිබඳවත් වේදිකාවල කතා කරා දැන් මේ තියෙන බලතල දැන් අද පවතින බලතල මදිද මේ අදාළ කටයුතු ටික කරන්නේ දැනට විධායක ජනාධිපතිවරයාට මේ රට සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු බලතල තියෙනවා. එකම අඩුපාඩුවක් තියෙනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහුට දැරිය හැකිද කියන ප්‍රශ්නය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. අපි 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරලා තීන්දුවක් අරගෙන තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්ය ලෙස ජනාධිපතිවරයා සතුවම පැවතිය යුතුයි. හේතුව රටක සේනාධිනායකයෙකුයි ආරක්ෂක කැමතිවරයෙකුයි දෙන්නෙක් ඉන්න බෑ. දැන් මෙහෙම බලතල තියෙනවා නම් මේ අදාළ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න රටට අවශ්‍ය කරුණු කාරණා කරන්න. මොකද්ද මේ අපරාධ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න මේ අසීමිත බලතලයකට යන්නේ මොකද්ද හේතුව ඔබතුමා දකිනේ? ඒක තමයි මට තේරෙන්නේ නැති ප්‍රශ්නේ. ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන දුක් මහන්සි වෙලා බොහොම අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව කිසිම වැඩකට නැති කර්තව්‍යයකට අතගහලා කාගේ හෝ මෝඩ උපදේශයක් මත මුළු රටේම ජනතාව අපේක්ෂා භංගත්වයට පත් කරන්න කටයුතු කිරීම ගැන අපිට තියෙන ඒ කැක්කුම නිසා තමයි ආණ්ඩුවට මේ පිළිබඳව ආණ්ඩුව දැනුවත් කරන්න නිවැරදි තැනට ගේන්න අපි තාම උත්සාහ කරන්නේ. මේක අපි හදපු ආණ්ඩුව කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෝ 16 දෙනෙක් හිටියත් ඒ 16 දෙනාටම වැඩියෙන් 120,000කට වැඩි මනාප සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මට දුන්නේ. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, ජනතාවගේ විශ්වාසයක් තියෙනවා මේ රටට අහිතකර යමක් වෙන්න යනවා නම් ඒකට එරෙහිව ජනතාවගේ පැත්තේ මම හිටගෙන කටයුතු කරනවා කියලා. ඒ විශ්වාසය මම ආරක්ෂා කරන්න ඕනේ. 120,626 දෙනෙක් මට දුන්න ඒ විශ්වාසය ජනවරම මම රකින්න ඕනේ. දැන් ආණ්ඩු පාර්ශවෙන් කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන තමයි 3-2 බලයක් ජනතාව දුන්නේ. ඉතින් අලුත් කටයුතු කරනවා කියලා කියන්නේ. අලුත් ව්‍යවස්ථාවක් ගේන එක කිසි ප්‍රශ්නයක් නැහැ. සති දෙකකින් පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න. සති දෙකකින් අලුත් ව්‍යවස්ථාවක් හදලා මාසයක් දෙන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට සාකච්ඡා කරන්න. ඊට පස්සේ රටේ ජනතාව එකඟ පාර්ලිමේන්තු නියෝජිතය සියලු දෙනා එකඟ වෙන ආකාරයේ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනේ. මේ විපක්ෂයත් එක්ක ගහමරාගෙන ව්‍යවස්ථා හදාගෙන හදන්න යන්න ඕනේ නැහැ. අපි ලංකාවේ තිබුණ පුංචිම පුංචි ආණ්ඩුව, කුඩාම කුඩා ආණ්ඩුව, දුර්වලම ආණ්ඩුව තමයි 2015 ජනවාරි මාසේ තිබුණු මන්ත්‍රීවරු 41 දෙනෙක්ගෙන් සමන්විත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව. ඒතර ඒ දුර්වලම ආණ්ඩුව ගෙනාපු එකට පාර්ලිමේන්තු එක්කෙනෙක්ගේ හැර සියලු දෙනාගේ කැමැත්ත ගන්න පුළුවන් නම් ඉතින් 3-2 බලයක් තියෙන එකට ඊට වඩා ශක්තියක් තියෙන්න එපායි. එහෙම කරන්න අපිට හැකියාව තියෙනවා. එහෙම තියෙද්දිත් මේ වගේ විනාශයක් වීම වළක්වන්න තමයි මේ අපි උත්සාහ කරන්නේ. මේක අපි හදපු ආණ්ඩුව, අපි ආරක්ෂා කරන ආණ්ඩුව. අපේ නායකයෝ හරි මේක විනාශ කරන්න යනවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන එක අපේ වගකීමක්. අපි දන්නවාද ඊයේ මේ ජනාධිපතිවරයා පත් කරන්න, ඒ වගේ මේ ආණ්ඩුව පත් කරන්න වැඩ කරපු බොහෝ ළඟින් වැඩ කරපු ස්වාමින්වහන්සේලා බොහොමයක් දැන් මේ තත්ත්වය පිළිබඳ විවේචනය කරනවා. එක ස්වාමින්වහන්සේ කෙනෙක් ඊයේ මම හිතන්නේ පොලිස් කොමිසමටත් ගියා. දැන් එතන ගිහිල්ලා එතුමා උන්වහන්සේ කතා කරන්නේ මේ මේක මේ 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 බැසිල් රාජපක්ෂ මහත්තයාවත් අරගෙන යාවත් ගොඩ දාගන්න යන වැඩපිළිවෙලක් කියලා. මොකද්ද ඔබතුමාට ඒකන අදහස? එහෙම මතයක් රටේ තියෙනවා. භික්ෂුන් වහන්සේලා ආණ්ඩුවට සහයෝග දීපුවාගෙන් 80ක් 90ක් විතර දැන් විරෝධතා පානවා. ඒගොල්ල මේක මගේ මතේ නෙවෙයි, ඒගොල්ල ප්‍රකාශ කරන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන දේ තමයි මහා ලොකු දැවැන්ත යුද්ධයක් දිනපු මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 6කට ජනතාව පත් කරපුවාම බැසිල් රාජපක්ෂ මහත්මයා අවුරුදු 4න් එතුමා ගෙදර යවලා ඇමරිකාවට ගියා. ඒ වගේම ජනතාව ලක්ෂ 69ක් ඡන්දෙ දීලා අවුරුදු 5කට පත් කරගත්ත වර්තමාන ජනාධිපතිතුමත් අවුරුදු 2ක් යනකොට ගෙදර යවලා එතුමා ආපහු ඇමරිකාවට යයි කියන මතේ තමයි භික්ෂුන් වහන්සේලා අපිට කියන්නේ. ඔබතුමාගේ යෝජනා ආණ්ඩුව පිළිගන්නේ නැහැ වගේ පේන්නේ. මොකද්ද ඔබතුමාට ඉස්සරහට ගන්න වෙන ක්‍රියාමාර්ග? මගේ ක්‍රියාමාර්ගේ මගේ ගනුදෙනුව තියෙන ජනතාවත් එක්ක ජනතාව වෙනුවෙන් මගේ අදහස් ඉදිරිපත් කළා. ඒ අදහස් අනුව ආණ්ඩුව කටයුතු නොකර ආණ්ඩුව විනාශ මුඛයට යනවනම් ඒ පිළිබඳව මට වගකීමක් නැහැ. විපක්ෂයට යන බලාපොරොත්තුවක් තියෙනවා? කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ මන්ත්‍රීතුමා දැන් අර පසුබිය යහපාලනේ වෙලාවේ ඔව්
දහනමයක් සම්මත කරගෙන වැඩේ හොඳයි දෙන්නා නියමිට කියලානේ වැඩේ කරගෙන ගියේ. ඔව්. වසර දෙකක් දෙකමාරක් ගියාට පස්සේ වුන් එන විරසකයක්. ඔව්. ආපහුර තමාගේ ප්‍රධාන දුෂ්ටයා රටේ විනාශ කරුවා කියපු කෙනා අරන් අගමැති කරන ජනාධිපතිවරයා. හිටපු තමාගේ මිතුර එළියට දානවා. මේ මේ විරසකේ ආවේ ඔය දහනමේ හින්දමද මොකද ඒ හේතුනේ ඒක? ඒක දහනමේ තිබුණත් වෙනවා දහනමේ නොතිබුණත් වෙනවා හේතුව ඒක පක්ෂ දෙකක් නායකයෝ දෙන්නෙක් එකතු වෙලා හදපු ආණ්ඩුවක් නිසා. නමුත් එක බඩවැල කඩාගෙන එක්කුසේ උපන් සහෝදරයෝ දෙදෙනෙකුට එහෙම ප්‍රශ්නයක් එන්න ඕම නෑ. එහෙම ප්‍රශ්නයක් ආවත් ඒක ඉවසාව දාරන්න ඕන රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. හැබැයි මේගොල්ලෝ පොරොන්දුක් වුණා මේක වෙනස් කරනවමයි කියලා. දැන් මේකේ තියෙන භයානකම කීපයක් නේ ඔය ඇත්තේ මොනවද භයානකම දේවල් මේ ජනතාවට හෝ රටට? මං කිව්වා මුල කිව්වද කිව්වා හතරක්. ඔබතුමා එලා හිටියේ නම් දැන්. මං නෑ එළියේ. ඔව්. පළවෙනි එක තමයි 19 වෙනි සංශෝධනයෙන් ඇති කරපු ව්‍යවස්ථාදායක සභාව පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වුණා. ඒකෙන්දී විශේෂයෙන්ම පොලිස් ප්‍රතිපත් කරන කොටත් මම විරුද්ධ වුණා ඌට රටේ ජාතික ආරක්ෂාව දරන්න බෑ කියලා. නමුත් දේශපාලනීකරණය වීම නිසා ඔහුපත් කරා. ඒ වගේම ජනාධිපතිවරයාට බලය තිබුණා ආරක්ෂක ලේකම්වරයෙක් පත් කරන්න. මම දැඩි ලෙස විරුද්ධ වෙලා සෑහෙන කල්ගත කිරීමක් කරා ඔහු පත් කිරීම වළක්වන්න. නමුත් අවසානයේ ඔහුවත් පත් කරා. ඒක නිසා පොලිස් ප්‍රතිවරයාත් ආරක්ෂක ලේකම්වරයා කියන දෙදෙනාම තමන්ගේ තනතුරු වල වගකීම ඉෂ්ට කරන්න බැරි දෙදෙනෙක් බවට පත් වෙලා අවසානයේ වුණුත් සිරගත වුණා. දෙවෙනි කාරණේ තමයි ජනාධිපතිවරයාට ඇමති දුර දරන්න බෑ කියලා තියෙන වගන්තිය. ජනාධිපතිවරයාට අවම වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය තිබිය යුතුයි කියලා අවශ්‍ය වෙනස අපි 20 වෙනි සංශෝධනයෙන් කරනවා කියලා කිව්වා. ඊළඟට ජනාධිපතිවරයාට තෝරන්න බෑ මන්ත්‍රීවරු අතරින් කවුරුන්ද ඇමතිවරු විය යුත්තේ කියලා ඒක තෝරන්න ඕන අගමැතිතුමා තෝරලා දුන්නට පස්සේ විෂයන් තීන්දු කරන්නේ ජනාධිපති. ඉතින් වර්තමානයේ එහෙම දෙයක් මම කලින් කිව්ව විදිහට වෙන්න බෑ. මොකද සහෝදරයෝ දෙදෙනෙක් ජනාධිපති සහ අගමැති එහෙම උණයි කියමුකෝ පස්සේ කාලෙක. එහෙමනම් අපිට ඒ වගන්තිය වෙනස් කරන්න පුළුවන්. හතරවෙනි එක තමයි කොමිෂන් සභාවල සමාජිකයන්ගේ වගකීම පිළිබඳව ඉවත් කිරීම පිළිබඳව ගැටලුවක් තිබුණා. ඔය ගැටලු හතර ඇරෙන්න 19 වෙනි සංශෝධනයේ වෙන කිසිම ගැටලුවක් නැහැ. අපේ ලංකාවේ කවුරුවත් අපිට කිව්වේ නැහැ අවුරුදු 30ක මිනිහෙක් අපිට දෙන්න ජනාධිපති කරන්න කියලා. අපේ ලංකාවේ කවුරුවත් ඉල්ලුවේ නැහැ අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්තපුරවැසියෙක් දෙන්න අපේ රටේ ජනාධිපති කරන්න මන්ත්‍රීලා කරන්න කියලා. එහෙම ඉල්ලුවේ නැහැ නේ කවුරුවත්. ස්ථාවරය ගැන මම දන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ඔවුන් කියනවා නේද පූර්ණ සහාය ලබා දෙනවා කියලා නිදහස් පක්ෂය. ඒක දන්නේත් නැහැ. මම හැබැයි එක දෙයක් දන්නවා. අපේ රටේ නිර්මාණය වුණ ඉතාමත්ම විශිෂ්ටම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තනිකර මේ දේශය ආරක්ෂා කරන වැඩපිළිවෙල දේශීයත්වය අගය කළ පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. යගේ මේ රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම අග්‍රාමාත්‍යවරයෙක් SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්. විහාර මහා දේවිගෙන් පස්සේ අපේ රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෝකේම පළවෙනි අග්‍රාමාත්‍යතුමිය සිරිමාව බණ්ඩාරනායක මාතාව. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මම දකින ස්ථාවරයකට නැහුවේ. අද ඒ පක්ෂයේ නායකින්ට ඇමතිකමක් වරප්‍රසාදයක් වරදානයක් ලැබෙනවා නම් බණ්ඩාරනායක ශ්‍රීමතානොත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය උනත් විකුණගෙන කණ්ඩ ඒගොල්ල සූදානම්. අද පක්ෂයේ ඒ தත්ත්වයට වැටිලා තියෙනවා. විශ්වයේ කොතනක හෝ ඉඳගෙන බණ්ඩාරනායක මැතිතුමයි බණ්ඩාරනායක මැතිනියයි ওই නායකින්ට සාප කරන අවස්ථාවක් මේක. හරි එන භූමි ස්තුති. හරි ඉඩකඩ මදි නෑනේ සෝරි.
ප්‍රශ්න.